මුලින්ම මට කියන්න ඔබේ සම්පූර්ණ නම සම්පත් චානින්ද ජයවීර සම්පත් ජයවීර රංගපාන්නේ ඉගෙනගෙනද ඉගෙන ගනිමින් රංගපානවා හරි එතකොට ඔබේ එකම වෘත්තිය රංගපෑම ඔව් මගේ රැකියාව රංගනය මම මේ වෙනකොට දවස් පඩියට රංගපානවා හරි මට කියන්නකෝ සම්පත් ඔබ ජීවිතය ගැන කලකිරීමෙන් දෙන්නේ එහෙමත් නැත්නම් ආඩම්බරෙන් දෙන්නේ මේ ගත කරන ජීවිතය ගැන මහා ලොකු ආඩම්බරයක්වත් එහෙම මේ විශාල කලකිරීමක්වත් මට නැහැ මම බොහොම අධ්‍යාපනය සිතමින් තමයි කටයුතු කරගෙන යන්නේ ඔබ කසාද බැඳලා ඉන්නේ දැන් කොච්චර කාලයක් වෙනවද කසාද බැඳලා කසාද බැඳලා දැන් අවුරුදු දෙකක් විතර බිරිඳ උයන කෑම වලින් ඔබ කන්න අකමැතිම කෑම මොකද්ද එහෙම අකමැති එකක් නැහැ එයාට හොඳට උයන්න පුළුවන් ඒ හොඳට රහත උයන්න පුළුවන් ඒ හින්දා එයා හදලා දෙන හැමදේම වගේ මම බොහොම කැමැත්තෙන් තමයි කන්නේ මම අකමැතිව එයා හදන්නෙත් නැහැ එහෙම සම්පත් ගැන අපේ රටේ උදවිය කතා කරන්න පටන් ගන්නේ ෆ්ලයින් ෆිෂ් චිත්‍රපටයෙන් පස්සේ නේද නෑ ඒක වැරදි ඊට කලින් ඉඳන් මිනිස්සු මං ගැන කතා කරා මගේ වේදිකා නාට්‍ය තිබ්බා මං ටෙලි නාට්‍ය වලට පෑවා චිත්‍ර ප්‍රිය වලට පෑවා ෆ්ලයින් ෆිෂ් තමයි එක චිත්‍රපටයක් විතරයි Gossip. දැන් ගොඩක් අය ඔය චිත්‍රපටිය ගැන කතා කරන හින්දා මම ඒ සම්බන්ධ ප්‍රශ්න දෙක තුනක් අහුවට කමක් නැද්ද? කමක් නැහැ අහන්න. හැබැයි ඉතින් ෆ්ලයින් ෆිෂ් ගැන කතා කරලා මට දැන් එපා වෙලා තියෙනවා. හරි හරි වැඩි අහන්නේ නැහැ මම ප්‍රශ්න දෙක තුනක් අහන්නම්. ඉගිලෙන මාළෝ චිත්‍රපටයේ හින්දා ඔබ මේ සමාජයේ වලාත් කතා බහට ලක් වෙන චරිතයක් බවට පත් වෙනවා. හැබැයි මට හරි පුදුමයි එහෙම තියෙද්දිත් ඇයි ඔබට තවත් ඒ වගේ චිත්‍රපටයකට ආරාධනා නොලැබුණේ කියලා. इलंग पारत मे वगे चारित्याक महंब वे कियला හරි අපි හිතමුකෝ තවත් අධ්‍යක්ෂකවරයෙක්ට හිතෙනවා මේ ෆ්ලයින් ෆිෂ් චිත්‍රපටයේ වගේම නිර්මාණයක් කරන්න. එහෙම නිර්මාණයකට ඔබටත් ආරාධනා කරොත් එක බාර ගන්නවද? නෑ එහෙම කතා කරත් ඒ වගේ එකක් මේවා කරන්න මගේ බලාපොරොත්තුකුත් නෑ. සාහිත්‍යයෙන් ෆ්ලයින් ෆිෂ් එකෙන් ලොකු පාඩම් ටිකක් ඉගෙන ගත්තා. ඒක නිසා මේ තවදුරටත් එවැනි සංකීර්ණ ඒ කියන්නේ අපි කන්ට්‍රෝවර්ෂල් කියලා කියන්නේ එවැනි දේවල් කරන්න ලැබුණ තිදී මම අනුගමනය කරන පිළිවෙත් ටිකක් වෙනස් වුණා මේකට සම්බන්ධයෙන්. Hero Gossip ෆ්ලයින් ෆිෂ් චිත්‍රපටය බලපු ගොඩක් අය කතා කරන දෙයක් තමයි මේ නිර්වත් දර්ශනවලදී ඇත්තටම සම්පත් නිර්වත් වුණාද කියන එක. ඒ වගේ දර්ශන ඇත්තටම ගපාන්නේ මේ කොන්ෆිඩන්ස් කියලා අපි කියන්නේ අසත්‍ය චිත්‍රපට නිල් චිත්‍රපට වල තමයි ඒක ඇත්තට කරන්නේ. මේක එහෙම මේ නිල් චිත්‍රපටයක් නෙවෙයි. අපිට ආරංචි වුණා ওই ෆ්ලයින් ෆිෂ් චිත්‍රපටයේ හින්දා ඔබටත් ඔබේ පවුලේ උදවියටත් සෑහෙන්න කරදර වලට මුහුණ පාන්න සිද්ධ වුණා කියලා. ඒ වගේ අපහසුතාවන්ට මුහුණ දෙද්දී ඔබ සෑහෙන ලොකු පාඩමක් ඉගෙන ගන්න ඇති නේද? මගේ බිරිඳට යම් යම් අපහසුතා වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දන්න කියන අයගේ සමාජයෙන් එයාට නිර්වාමික දුරකථන ඇමතුමෙන් එන්න පටන් ගත්තා. ඒ අය අත්දැකීම් තුලින් මම හදාගත්ත යමුසි රාමත් වෙන මම ඒක තුල කටයුතු කරනවා. නමුත් රංගනය කියන විශේෂ මගේ වාරණයක් නැහැ. හරි මට කෙටි උත්තරයක් දෙන්න. ඉගිලෙන මාළුව වැඩි හිටියන්ට පමණයි චිත්‍රපටයක්ද? ඔව් ඒක තුල යම් කිසි ගැඹුරු ලිංගික දර්ශන කිහිපයක් තියෙන නිසාවෙන් ඒක වැඩි හිටියන්ට පමණක් සීමා වුණු චිත්‍රපටයක් බවට පත් වෙනවා. නමුත් ඒක තුල කතා කරන මාතෘකාව සමාජීයයි දේශපාලනිකයි. එතකොට මට දැන් කියන්නකෝ ඇයි පහුගිය දවසක ඔබට හතරවෙනි තට්ටුවට යන්න සිද්ධ වුනේ මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ඔවුන්ට ලොකු ගැටලු ටිකක් තිබුණා මේක යුද්ධය දිනපු හමුදාවට අපහාස කරන චිත්‍රපටයක් කියලා එතකොට ඒකට ඔවුන් මාව මුලින්ම ගෙනලා ප්‍රශ්න කළා එතකොට ඒක ප්‍රශ්න කරන්න ඕනේ මගෙන් නෙවෙයි අධ්‍යක්ෂකවරයා හෝ නිෂ්පාදක හෝ වෙන කෙනෙක්ගේ Hero Gossip ඔය චිත්‍රපටයේ රූගත කිරීම කරද්දී ඔබ අවිවාහකයි ඔව් සම්පත් ඔබ බාරගන්නේ මේ සමාජයේ ආందోళනාත්මක චරිත එළවකට බේබදු චරිතයක් තවත් වෙලාවකට ගැහෙනු පිදිමේ අතරමැද්ද චරිතයක් මේ විදිහේ කතා බහට ලක් වෙන චරිතම බාර ගන්න ඔබට කොහින්ද හයියක් ආවේ ඒක මගේ දන්නේ මේ 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 මාව විශ්වාස කරන විදිහ තමයි මට එහෙම චරිත දෙන්නේ මොකද මේ මාව දන්න අය දන්නවා මම රවටපෑ මට එහෙම මගේ වාරණ නැහැ මම ආතින් අල්ලන්න බෑ බෑ මේ මේ නිලිය බදා ගන්න බෑ බාල යට ඇඳුම් පිටින් බාන්න බෑ මේ ඌඩුකය ටී-ෂර්ට් එක ගලවන්න බෑ වගේ අර මේ මම දාන්නේ නැහැ වැඩ කරලා දී මම වැඩ මම මාව දන්න අය දන්නවා මම මං වැඩේ කරන කෙනෙක් කියලා මං වැඩේට සීරියස් කියලා ගන්නවා සමහර අය ආපු වැඩේ නැතුව අනික ඔක්කොම කරනවානේ ඒක මම ආපු වැඩේ කරනවා
उत्तरे මගේ දරුවා වුණත් කරන වැඩේ හරියට කරන්න තමයි මම උත්සාහ කරන්නේ. දරුවා දැනගනේ තාත්තා මොකද්ද කරේ කියලා තාත්තා වැරදි දෙයක් කරේ නැහැ කියන එක විශ්වාස කරන විදිහට තමයි මම මගේ දරුවාව හදන්නේ. hirugossip.lk